गुड इवनिंग आई बोन वनकम मंग सिलु दिनामा साधरण पिलिगान्नवा बूस्टर 2021 वेडस्टानट अपि कलिन मे वगे मे वेडस्टानक करा गिय अवुरुद्दे डिसेंबर 26 27 28 वगे ए दिनवल आयमत मम प्लान करा ऑनलाइन ट्रेनिंग एक मे वगे मे करन्न 88 දෙනෙක් වගේ රෙජිස්ටර් වෙලා තිබුණා. ඊයේ වෙනතුරු ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරලා තිබුණා. ඒගොල්ලෝ කියලා තිබුණා ඊමේල්ස් වලින් නැවත නැවතත් පැමිණෙනවා කියලා. නමුත් මම හිතන්නේ අද පොය දිනයක් ඉඳලා සමහර විට ඒක වෙන ප්ලෑන්ස් ඉඳලා මගේ අරින්නේ නැති. ඒ වුණත් අද සහභාගී වෙච්ච අය උදෙසා මම බැලුවා ඕගොල්ලන්ට සාධාරණීකරණයක් කරන්න ඕනේ. ඒ නිසා අපි ප්ලෑන් කරපු විදිහටම මේ වැඩසටහන කිසිම ප්‍රශ්නයක් නැතුව කරගෙන යමු. මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වෙලාවක එරික් මගේ ඉන්විටේෂන් එක පිළි අරගෙන ඇක්සෙප්ට් කරගලා ඒ වෙලාවටම පැමිණීම ගැන මගේ හදවත්ම ස්තුතිය සහ ඒ ගෞරවය මම පුද කරනවා මම කැමතියි ඔයගලන් පුළුවන් නම් විතරක් වීඩියෝ එක ඔන් කරන්න මොකද වීඩියෝ එක ඔන් කරොත් මටත් එක මොටිවේෂන් එකක් ඔයගලන්ට කතා කරද්දී මමත් එතකොට මොටිවේට් වෙලා ඒ පැය මේ කාල සීමාව හොඳින් ඔයගලන්ට ඒ වැඩ කටයුතු මම කරන්න පුළුවන් නැත්තම් මගේ ස්ක්‍රීන් එකේ කවුරුත්ම නැහැ ඉතින් මම හිතන්නේ ඔයගොල්ලෝ උතන නැහැ කියලා ඉතින් පුළුවන් නම් හැමෝම ස්ක්‍රීන් එක ඔන් කරගන්න මේ වීඩියෝ එක ඔන් කරගන්න හරි එතකන් ඔයගොල්ලෝ ලෑස්ති වෙනකන් මම පොඩි මොටිවේෂනල් වීඩියෝ එකක් දාන්නම් බලන්න මේ වීඩියෝ එකේ මොකක්ද අපිට ගන්න පුළුවන් ජීවිතේට ගන්න පුළුවන් දේ අපි දැන් බලමු
ඉතාමත් හරවත් වීඩියෝ එකක් ළඟදි මම මේ වීඩියෝ එක YouTube නාලිකාවෙන් දැක්කේ. ඇත්තටම ඒකෙන් මොකද්ද කියන්නේ? ඒ කියන්නේ අපිට දෙයක් ලබා ගන්න ඕනේ නම් අතට එනකම් බලාගෙන ඉන්න එපා. නේද? අපිට දෙයක් ලබා ගන්න ඕනේ නම් අතට එනකම් බලාගෙන ඉන්න එපා. අපි එතෙන්ටම ගිහිල්ලා තමයි ඒකේ ලබා ගන්න ඕනේ. ඉතින් ඒ වගේ හොඳ පණිවිඩයක් තමයි දෙන්නේ. අද සමාජයේ හුඟක් දෙනෙක් කරන වැරද්ද තමයි තමාගේ ජීවිතය සාර්ථක කරගන්න, තමාගේ අරමුණු සාක්ෂාත් කරගන්න අතට එනකම් බලාගෙන ඉන්නවා. මට අතට එන්න, මට අතට එන්න ඕනේ. මැජික් නේද? මිරකල්ස්. හැබැයි යථාර්ථය ඒක නොවේ. යථාර්ථය ඇවිල්ලා අපි ඒ කරා සමහර විට ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන්. කියන්නේ ඔබ්ස්ටකල්ස් කියලා කියනවා නේද? නමුත් ඒවා බිඳ දමාගෙන අපි එතනට යන්න ඕනේ. දැන් මේ වීඩියෝ එක තව තවත් බලන්න දෙපාර්තුම් පාර බලද්දී තේරෙයි මම මොකද්ද මේ කියන්නේ ඉන්නේ කියලා. හරි. අපි කෙලින්ම යමු අද සබ්ජෙක්ට් එකට. අද අපි කතා කරන්නේ 2021 අපේ අරමුණු කොහොමද අපි සාක්ෂාත් කරගන්නේ? අරමුණු ජයගන්නේ කොහොමද? ඉලක්කයක් හදාගන්නේ කොහොමද? ඉලක්කයකින් පස්සේ අපි ජයගන්නේ කොහොමද? හරි. ඉලක්ක හදාගන්න එක ලේසි නේද? සාමාන්‍යයෙන් අවුරුද්දක් අන්තිමේ يعني last end එකේදී අපි ඊළඟ අවුරුද්ද ගැන ඉලක්ක අදා ගන්නවා. පොත්පත්වල ලියනවා නේද? 2021 2022 මෙන්න මේම වෙන්න ඕනේ, මේ දේවල් මම කරන්න ඕනේ. එම ලියනක ගොඩක් හොඳයි. මොකද ඒක දැනගන්න සමාජ තුල තියෙන්න ඕනේ තමා මොනවද කරන්න යන්නේ කියලා. නමුත් සමහර අය එහෙම ලියන්නෙත් නැහැ. ඒගොල්ලෝ නිකන් ඒ යනවා. සමහර කට්ටිය ලියනවා. ඒ ලියන කට්ටියකුත් ඉන්නවා, ලියන්නේ නැතු වෙන කට්ටියකුත් ඉන්නවා. හැබැයි ලියන කට්ටිය ඒකෙන් පස්සේ එදාට විතරයි ඇත්තටම දවසක් නැත්නම් දවස් දෙකක් විතරයි ඒකේ ඉන්නේ. ඒකෙන් පස්සේ ඒගොල්ලන්ට ඒක අමතක වෙනවා. ඉතින් අද අපි කතා කරමු කොහොමද මේ දේවල් හරියාකාරව කරගෙන යන්නේ කියලා. ඉතින් මම හිතනවා මම පැයක් ඔයගොල්ලන්ට එක්ක රැඳී ඉන්නවා. මේ පැයේදී ඒ අවශ්‍ය කරන දැනුම මම ඒ ඔයගොල්ලන්ට ඒ අවශ්‍ය විදිහට ලබා දෙන්නම්. නමුත් ඔයගොල්ලෝ ඒවා පුහුණු වීම වලට යොමු වෙන්න ඕනේ. ඒවා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මම මේ කියලා දෙන්න තියරිස් පුළුවන් නම් පෑනකුත් කොලෙකුත් තියෙනවා නම් ඒ දේවල් අපි ලියාගෙන අපිට පුළුවන් ඒවා ප්‍රැක්ටිස් කරන්න. හරි. දැන් මම පොඩි කතාවකින් පටන් ගන්නවා. සමහර මේ කතාව ඔයගොලු මගේ ට්‍රේනින්ග්ස් වල කලින් ඉඳලා තියෙනවා නම් දන්නවා ඇති, වීඩියෝස් එකෙන් බැලුවා නම් දන්නවා ඇති. සමහර YouTube වලත් ඔය කතාවම වීඩියෝස් වලින් තියෙනවා. ඒ කාලේ සොක්‍රටිස් කියලා ගුරුතුමෙක් හිටියා. සොක්‍රටිස් ඔයගොලු දන්නවා ඇති. අපි කියනවා එතුමාගේ ඥානය තරම් ඥානයක් නැහැ කියලා ගුරුවරයෙක්. ඉතින් සොක්‍රටිස් ගාවට පුද්ගලෙක් ගිහිල්ලා ආනවලු ගුරුතුමානේනි සාර්ථක වෙන්න මම මොනවද කරන්න ඕනේ? මම ජීවිතේ සාර්ථක කරගන්න මොනවද වෙන්න ඕනේ? ඉතින් ඕගලන්ටත් ඒ ප්‍රශ්නේ තියෙයි. හැබැයි සොක්‍රටිස් නෑ ඒ ප්‍රශ්නේ අහන්නේ නේද? නමුත් ඒ කතාව දැන් තියෙනවා. ඒ කතාවෙන් අපිට මෙසේජ් එක ගන්න පුළුවන්. සොක්‍රටිස් කිව්වලු ඒ පුද්ගලයාට හරි. හෙට ඇන්දෑවේ මම කියන ස්ථානෙට එන්න. දැන් ඔන්න ඒ කෙනා ආවා. ඊළඟ දවසේදී ආවා. ඕකේ. අපි දැන් යමු. එන්නකෝ මාත් එක්ක. ෆොලෝ මී. එහෙම කියලා ගඟක් ගාවට ගියා. ගඟක් දෙසට දෙන්නම යනවා. ගියාම දැන් ඔන්න ගඟට බයිනවද සොක්‍රටිස්. පුද්ගලයා ආනවා. "උතුමානි මොනවද කරන්න යන්නේ? එන්නකෝ මාත් එක්ක. වඩා සාර්ථක වෙන්න ඕනේ මං කියලා දෙන්න." ඉතින් ඒ පුද්ගලයා ඌ බලාපොරොත්තුවක් ඇතුව ඉගෙන ගන්න ආසාවෙන්ද ඕගොල්ලෝ වගේ ඉගෙන ගන්න ආසාවෙන්. හරි දැන් ඔන්නද ආසාවෙන් මේ පුද්ගලයා මොකද කරේ? සොක්‍රටිස් පස්සේ ගියා. දැන් ගඟක් මැදටම යන්නේ. දැන් ඔන්න දැන් වතුර මට්ටම මේ ගානේ සොක්‍රටිස්ගේ ඒ පුද්ගලයාගේ තේ මට්ටම. දැන් සොක්‍රටිස් මොකද කරේ? පුද්ගලයාගේ උරේස් මත අත තියලා එකපාර තද කරා වතුරට. බාන කරපු වැඩේනේ. විශ්වාස කරන්න කියන ගුරුතුමෙක් කරන වැඩද? ඔගොල්ලොත් බලයි දැන් මට අපිටත් වෙන්න යන්නේ ඕකද කියලා. අතමාරෙන් අටමාර වෙද්දි. හරි දෙකපාර දැන් ඔළුව තද කරාලු. මේ මිනිස්සුන්ට උස්ම ගන්නත් බෑ. අනේ දෙයියනේ උස්ම ගන්න බැරුව දඟල දඟල එකපාර උඩට ආවා. පස්සේ එමින් සොක්‍රටිස් අත පොඩ්ඩක් ලීල් කරා. මිනිස්සු උඩට ආවා. අයියෝ. මොකද? තුමාරි මොකද කරේ? මට මොකද කරේ? උස්ම ගන්නත් බෑ. හරි හරි පොඩ්ඩක් ඉන්නකෝ කියලා ආයෙමත් එකපාරක් තද කරාලු. ඔළුව දැන් ඔන්න තද වෙලා තියෙන්නේ. වතුර යට උස්ම ගන්න බෑ. පොර බදිනවා උස්ම ගන්න. අමාරුන් අමාරුන් ආයෙමත් ඔන්න සොක්‍රටිස් අත ලීල් කරා. පුද්ගලයා ඔළුව උඩට ගත්තා. අම්මෝ උස්ම තද කරන් ඉන්න බැරිම අවස්ථාවේ තමයි දැන් එයා එළියට ආවේ. දැන් ඔන්න
බනින්න පටන් ගත්තා. අනේ උතුමාණනි ඔබ විශ්වාස කළා මං ඇවිල්ලා මොකද මාව මරන්න ගියා නේද ඔයා? මාව මරන්න ගියා නේද? සොක්‍රටිස් කිව්වලු නැහැ. ඔබ ඉගෙනගත් පාඩම තමයි ඒ. ජීවිතේ සාර්ථක වෙන්න ඔබ මගෙන් ඇහුවා නේද? ඔබම ඉගෙන ගත්ත අයට. ඔබට තේරුන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ? සොක්‍රටිස් ඇහුවලු මම ඔබ වතුරට ඔබද්දී ඔළුව ඔබද්දී ඔබට ඒ වෙලාවේ මොකද්ද හිතුනේ? මට ජීවත් වෙන්න හිතුණා උතුමාණනි මම මැරෙන්න ගියේ. උස්මත් නැහැ මොකුත් නැහැ මම මැරෙන්න ගියේ. මට ජීවත් වෙන්න ආසාවක් ආවා. මං ඒකයි කොමාරි තද කරගෙන උඩට ආවේ. උස්ම ගන්න තිබ්බ ආසාව. ඔව්. දැන් අපි ඔය උස්ම අරගෙන ඉන්න ඉඳ අපිට ඉතින් ඒක වැඩි දැනෙන්නේ නැහැ ඔක. එකපාර නාය පොඩ තද කරලා බලන්න නාය කටයි දෙකම තද කරගෙන. එතකොට තේරෙයි උස්ම ගන්න එක කියන එක කොච්චර අවශ්‍යම ක්‍රියාවක්ද කියලා. නේද? ඔක්සිජන් වගේ. නේද? ගස් ටික ඔක්කොම කපලා දැම්මොත් ඔක්සිජන් නැහැ. තියනකන් අපිට තේරෙන්නේ නැහැ. ඉතින් කිව්වලු ඒ දැඩි ආශාව ඔබට තිබේ ආශාව තමයි ඔබ සාර්ථක වෙන්න අවශ්‍යම දේ. බලන්න මේ ලස්සන හරයක් තියෙන පණවිඩ මේ බලන්න හරයක් තියෙන දෙයක් නේද අපි මේ කතා කරන්නේ. ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ඔබට අවශ්‍ය නම් ඔබ තුල තිබිය යුත්තේ බර්නින් ඩිසයර් අපි කියනවා දැඩි ආශාව. නිකම්ම නිකං ආශාවක් නෙමෙයි. නිකං කියන්න බෑ මට ආසයි කියලා. මට දැඩි ආශාවක් නේ ඔබ මොකද කරන්නේ? ඔබ ඒ සඳහා අපකප්ප වෙන ඒ සඳහා දැන් අර මනුෂ්‍යයා කොහොම හරි ඔළුව එළියට ගන්න ට්‍රයි එක දුන්න සම්පූර්ණ ජවය දීලා එළියට එන්න ඒ අවස්ථාවේදී වෙන දෙයක් ඇයිතුවේ නැහැ. දැඩි ආශාවක් තියෙන කෙනා විවිධ ආශාවන් තියාගන්නේ නැහැ. එක ආශාවයි. ඒ වෙලාවේ යාට වෙන කිසිම දෙයක් මතක් වුණේ නැහැ. එක දෙයයි මතක් වුණේ. මොකද්ද? කොහොම හරි එළියට ඔළුව අරගෙන මං උස්ම ගන්න ඕනේ. මං ජීවත් වෙන්න ඕනේ. එක ආශාවයි. වෙන ආශාවක් තිබ්බේ නැහැ යාට. Very good friends. ඔබ තුලත් තියෙන්න ඕනේ ඒකයි. මම කොහොම හරි ජීවිතේ සාර්ථක කරගන්නවා ගන්නවාමයි. 2021 මගේ අවුරුද්ද. මං ජීවිතේ කොහොම හරි සාර්ථක කරගන්නවා. මට පුළුවන්. ඒ ආශාවෙන් ඕගොල්ලෝ ඉන්න ඕනේ. ඒ ආශාවෙන් ඕගොල්ලෝ ඒක තමයි පළවෙනි දේ. දැන් මම ඕගොල්ලන්ගේ ඔක්කොම කලින් ආන්නම්කෝ මේම ප්‍රශ්නයක්. සාර්ථකත්වය කියන්නේ මොකද්ද? ඉතල ඒක දැනගන්න එපා. පුළුවන් කට්ටිය අන්මියුට් කරලා කතා කරන්න. එහෙම නැත්නම් ටයිප් කරන්න. සාර්ථකත්වය කියන්නේ මොකක්ද? මොකද්ද අපි කියන්නේ සාර්ථකත්වය කියලා කියන්නේ? හොඳ ඩිග්‍රියක් ගන්න එකද? එමත් නැත්නම් කෝටියක් විතර මුදලම්බ කරගන්න එකද? නැත්නම් හොඳ ගෙයක් හදාගන්න එකද? මොකද්ද සාර්ථකත්වය කියන්නේ? නැත්නම් මේ ඔක්කොමද? ඒවා වෙනස් වෙනවා නේද? සාර්ථකත්වය කියන දේ එකිනෙකාට වෙනස්. මම හිත මගේ සාර්ථකත්වය නෙමෙයි එතන ඉන්න සචිත්ගේ සාර්ථකත්වය maybe නිමන්තිගේ සාර්ථකත්වය බ්‍රින්තාගේ සාර්ථකත්වය ඉන්නවා දන්දිගේ සාර්ථකත්වය නිමේෂිකාගේ සාර්ථකත්වය අමිලගේ සාර්ථකත්වය වෙනස්. ඇත්තම මේක අපි විග්‍රහ කළොත් සාර්ථකත්වය කියලා කියන්නේ ඒකීය අරමුණක් මගේ එක්තරා අරමුණක්. ඒතර මගේ දැන් මේ මොහොතේ තියෙන අරමුණ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි අරමුණක් තියෙනවා. මං කොමාරි මේ දේ මං කරගන්නවා. ඉෂ්ට කරගන්නවා. ඒක තමයි ඒක ඉෂ්ට කරගත්තොත් මම සාර්ථකයි කියලා මම බය නැතුව කියනවා. මම සාර්ථකයි කියලා කියද්දී ඔයගොල්ලෝ හිතන්නේ නරකයි. මෙයා මේ ලෝකෙන්න ධනවත්ම පුද්ගලයාද මේ සාර්ථකත්වය කියලා කියන්නේ නැහැ. මගේ අරමුණ මම ඉෂ්ට කරගත්ත පුද්ගලයෙක් ඒ නිසා මම සාර්ථකයි. ඔයගලන්ටත් බය නැතුව කියන්න පුළුවන්. අද දවස මං සාර්ථකයි කියලා. ඒ දවසේ උදේ නැගිට්ටාම මොනවාරි අරමුණක් තියාගන්න මේ අරමුණ මම කරනවා. ඒ අරමුණ ඉෂ්ට කරගන්න ඒකෙන් පස්සේ ඔබට බය නැතුව කියන්න පුළුවන් මම සාර්ථක පුද්ගලෙක් කියලා. කවුරුත් ඔයගලන්ට හිනා වෙන්නේ නැහැ. ඒ හිනා වුණොත් ඒ නොදැනුවත්කම. බය නැතුව කියන්න පුළුවන් මම සාර්ථකයි. මම සාර්ථකයි මොකද මගේ අරමුණ මම ජයගත්තා. ඉතින් එනන්න පළවෙනි එක අපි ඉගෙන ගත්තා ඔබ සාර්ථක විය යුතු නම් ඔබ තුල දැඩි විශ්වාසය දැඩි ආශාවක් තියෙනවා දැඩි ආශාවක් burning desire burning desire දැඩි ආශාවක් තියෙන්න ඕනේ. දෙවෙනි කාරණය තමයි ඔබ දැනගත යුතුයි ඔබේ යන මාර්ගය කුමක්ද කියලා. You should know the direction where you go. You should know what is the proper goal. Whenever you enter to a bus, you must tell the conductor where you are getting down. නේද? බස් එක නැගලා කියන්න බෑ කොහෙද මම බයින්නේ කියලා. If you do not know where you go, right? So what you are going to tell?
මන් දන්නේ කොයරි මාව බස්සන්න කොයරන යයි ගෙදර ගිහින් බස්සයි එහෙම බෑ අපි දැනගන්නනේ කොහෙද අපි යන්නේ කියලා නේද we should know that එහෙනම් 2021 කදී මම දැනගන්න ඕනේ මගේ ජීවිතේ මම කොතනටද යන්නේ තව අවුරුදු දෙකකින් මං කොතනටද අවුරුදු තුනකින් කොතනටද අවුරුදු පහකින් කොතනටද my dear good friends තව අවුරුදු පහකින් ඔයගොල්ලෝ කොතනටද යන්නේ ඒක දැම්ම තීරණය කරගන්න දැම්ම තීරණය කරගන්න මම මෙතනට යන්නේ ඒදේ දකින්න මනසින් දකින්න ඕනේ මම මෙතනට යන්නේ එහෙනම් ඔබ දැනගන්න ඕනේ ඔබ යන ස්ථානය direction එක යන මාර්ගය කාටත්ම කියන්න එපා මම දන්නේ නැහැ මොකද්ද ඔයාගේ ambition එක කියලා ඇහුවොත් මම දන්නේ නැහැ කියලා කියන්න එපා මගේ ambition එක මේකයි හරියටම කියන simplify කරන්න අංක 3 තුන්වෙනි secret එක තමයි අපි කියනවා ඒ සඳහා හොඳ විනයක් තිබිය යුතු you should have a discipline to achieve that discipline එකක් තියාගන්න ඕනේ දැන් අපි කියනවා ඔකේ මම සාර්ථක වෙනවා අරමුණකුත් තියෙනවා direction එකක් තියෙනවා නමුත් මට discipline එකක් නැහැ බස් එකේ ඩ්‍රයිවර් ඉදමුකෝ දැන් බස් එකේ ඩ්‍රයිවර් දැන් හිතනවා රයිට් ඕකේ මම මේ මගේ මගින්ව බස්සන්න ඕනේ මේ බස් ස්ටොප් එකේ ඒක අනුරාධපුරට ගිහලා මම බස්සන්න ඕනේ දැන් එයාට විනයක් නැතුව එයා ඩ්‍රයිව් කරොත් මොකද වෙන්නේ දැන් ඕන ඩ්‍රයිව් කරන ගමන් ඕන ෂොට් එකක් ගන්නවා ෂොට් එක කොහොමද ගැට බිබි ඉන්නවා මොනාරි දෙයක් කනවා යා ඒක පොඩක් නිදිය ගන්නවා ඕක කර කර ඉන්නකොට බස් එකේ ඉන්න මිනිස්සු පවුනේ ජීවිතේට යන්නම් බෑනේ අනුරාධපුර වෙන කොහෙද තමයි යන්න වෙන්නේ වෙන ලෝකයකට යන්න වෙයි. ඉතින් බලන්න ඩිසිප්ලින් එකක්. ඒතකොට ඩිසිප්ලින් එක හදා ගන්න ඕනේ යා. එයාට එයාගේ රැකියාව හරියට කරන්න නම්, එයාගේ මගින්ව හරිතැනට ගෙනියන්න නම්, එයාතුළ ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ. ඔබත් එහෙමයි ඔබ යන ගමන. ඔබ යන මාර්ගය ඔබ දන්නවා. ඔබ දන්නවා ඩෙස්ටිනේෂන් එක. හරි ආසාවෙන් ඉන්නේ එතනට යන්න. හරි ආසාවෙන් ඉන්නේ දැඩි ආශාවක් මම එතනට යනවාමයි කියලා. හැබැයි ඔබතුළ ඩිසිප්ලින් නැහැ. අඟ අඩු කරගන්න ආසයි මම ලස්සන වෙන්න ආසයි මේ ඇඳුම අඳින්න ඕනේ හරි ආසයි හැබැයි මම ඩයට් ප්ලෑන් වලට යන්නේ නැහැ ජීවිතේට එක්සර්සයිස් කරන්නේ නැහැ ජීවිතේට ඩිසිප්ලින් නැහැ ඕන දෙයක් කාලා ඕන දෙයක් දෙන දෙයක් ඔය ජීවත් වෙනවා ඩිසිප්ලින් නැහැ ඉතින් කොහමද ඉතින් ඕක කරන්නේ නේද අද ඉතින් හොඳම දවස් ඒවා අපි ඉගෙන ගන්න ඩෝන්ට් වරි අන්තිම එක හතරවෙනි එක අපි කියනවා you must have a clear focus හරි අවධානය ඔබ දෙන්නනේ හරි අවධානය සිතටම අවධානය දෙන්න මම එකට පොඩි එක්සර්සයිස් එකක් කරන්නම් ඔයගලන්ට එක්ක රයිට් දැන් ඔයගොල්ලෝ මට මේම කියන්න රයිට් හරිද මගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මොකුත් නැති නිසා හරියට එකපාර මට ඔයගලන්ට මේ එක්සර්සයිස් එක කරන්න පුළුවන් වේද දන්නේ නැහැ නමුත් කමක් නැහැ ඔයගොල්ලන්ගේ ගෙවල් ගාව දැන් දැන් ඉන්න ස්ථානය නිරීක්ෂණය කරලා මේ එක්සර්සයිස් එක කරන්න පුළුවන් හරි දැන් මට කියන්න ඔගොල්ලෝ ඉන්න ස්ථානේ කියන්නේපා ඔගොල්ලෝ හිතින් හිතා ගන්න දේවල් පහක් රතු පාට දේවල් රතු පාට ඔබ්ජෙක්ට්ස් රතු පාට දේවල් පහක් ඔයගලන්ට ඇසට පේන ඔයගලන්ගේ ගේ ඇතුලේ තියෙන දැන් අතන පේන දේවල් පහක් එක්ක කොලේක ලියා ගන්න නැත්නම් එක්ක හිතේ හරි එක්ක හිතේ ලියා ගන්න නැත්නම් කොලේක ලියා ගන්න දැන් ඔන්න කැරකිලා බලනවා දැන් වටේ රතු පාට ඒවා ඔයාගත්තද තිබ්බොත් ඉතින් කොළපාට ඒවා තුනක් සරතු පාට මම ඔයන්න කිව්වා දැන් මම කොළ පාට ඔයන්න කියනවා හරි දැන් ඔයන්න නිල් පාට ඒවා එකක් නිල් පාට ඒවා එකක් සරතු පාට ඒවා පහක් කිව්වා කොළ පාට ඒවා තුනක් විතර ඒව්වා දැන් නිල් පාට ඒවා ඔයා වෙනවා so now you are searching for blue colors right okay then my question is this ඔබ රතු පාට ඒවා වෙනකොට අනෙකුත් පාටය ඔබ්ජෙක්ට්ස් තිබ්බනේ ඔබ රතු පාට හොයාගෙන යනකොට එතන තිබ්බා දම් පාට තියෙන්න පුළුවන් කළු පාට තියෙන්න පුළුවන් කහ පාට තියෙන්න පුළුවන් දේවල් තියෙන්න පුළුවන් නමුත් ඔබ ඔබට අවශ්‍යම උනේ මොකක්ද අනිත් දේවල් නෙමෙයි අනිත් පාටවල් නෙමෙයි ඔබට අවශ්‍ය රතු පාටවල් දේවල් විතරක් හොයන්න
මන් දෙවෙනි සැරේ මම ඔබට කිව්වා කොළපාට වෙන්න කියලා. ඔබ කොළපාට වෙනකොට ඔය රතුපාටේවත් ආයමත් ඇසට දකින්න නැති. කලින් ලියුපේවනේ කලින් දැකපු දේවල්නේ. ඉතින් ඔබ ඒව ගණන් ගත්තද? ඔබට ඒව ගණන් ගත්තේ නැහැ නේ. ඔබ ඒව ලියන්න ගියේ නැහැ නේ. මොකද? ඔබ දන්නවා මේ මයින්ඩ් එකේ ඉල්ලන්නේ මොකක්ද? කොළපාට. ඔබ ඒව ලියන්න ගියේ නැහැ. අන්තිමට මම කිව්වා නිල් පාට ඒවා ලියන්න කියලා. එකක් ලියන්න කියලා. ඉතින් ඔබ දැන් රතුපාට ඒවත් දැක්කා කොළපාට ඒවත් දැක්කා. ඔබ ඒව ලියන්න කියද නැහැ. ඔබට අවශ්‍ය උනේ නැහැ. ඇයි? ඔබ මයින්ඩ් එකේ ඔබ තීරණය කරගත්තා මම දැන් හොයන්න ඕනේ නිල් පාට. මේක තමයි ફોකස් කියලා කියන්නේ. ඔබ දෙයක් ඔබේ මනසට කිව්වම මට මේ දේ තමයි අවශ්‍ය කියලා ඔබ ඒ දේ කරා තමයි යොමු වෙන්නේ. ඔබට අනිත් දේවල් ඔබේ ඇසට ගැටුණත් ඔබ ඒක ගණන් ගන්නේ නැහැ. ඒක තමයි හරි අවධානය කියලා කියන්නේ. ජීවිතේ ජය ගන්න යනකොට ජීවිතේ අරමුණු සාර්ථක කරගන්න යනකොට ફોકસ එක ඕනේ. මම මට මේක ඕනේමයි ලයිබ්‍රරි එක පොතක් තෝරනවා. ලයිබ්‍රරි එක පොතක් තෝරනවා මට දැන් ඕන කරනවා මේ පෞරුෂත්ව වර්ධනය කරන පොතක්. නමක් දන්නවා. හරි. මම කියන්නේ කොහොමද? මගේ පොත ලයිබ්‍රරි එකේ තියෙනවා. අභිමානත් පෞරුෂත්වය. උගලට කියලා කියවන්න පුළුවන්. හරි. ඒ පොත දැන් මම කියනවා කියලා හොයන්න කියලා. තව පොත් තියෙනවා. තව ගොඩක් අතුරු ලියපු ප්‍රසිද්ධ පොත් තියෙනවා. දැන් මේ පොත් අතර ගනිද්ද මොනවද කරන්නේ ඔයගොල්ලෝ? පැත්තකින් තියෙනවා. එක කියවන්නේ නැහැ. අරගම ගිලෝ වෙනවා. ඒ සමහර මිනිස්සු ඉන්න ඕක හොයන්නේ නැහැ. පොත වෙන පොතක් අම්මුණ ගම අම්මා මේ තියෙන නිය පොත මේක කියවමු අපි. ඊට වැඩිය පෞරුෂත්ව වර්ධනයක් මේක කියවමු. මේක කියවමු කියලා ඒක උස්සන් යනවා. නමුත් මං කියපු දේ වෙලා නැහැ. නමුත් අරයා හොයා ගන්න කෙනා අවධානය තියෙන කෙනා ඒකම කුමර හොයා ගන්නවා. අනිත් පොත් යර ගානක් නැහැ. Understood? ඒකස් ජීවිතේ අරමුණක් ජය ගන්න නම් ඔබ ඒ තුලම ජීවත් වෙන්න ඕනේ. මේක ගේම් එකක්. නිදිය ගන්නකොටත් ඔබේ සිතුවිල්ල තියෙනවනේ ඒකමයි. මම කොහොමාරි මේක කරගන්නවාමයි. මං අපේ අම්මයි තාත්තට මම ගෙයක් හදලා දෙනවාමයි. මම වාහනයක් ගන්නවාමයි. දැන් ඔයාගේ සිහිනේ ඒකමයි. ඔයා දකින්න සිහින ඒව වැඩ කරන්නේ ඒකටමයි. ඉතින් මේ හතර හොඳට මතක තියාගන්න ඕනේ. ආසාව, දැඩි ආසාව. කු ආසාවක් ඒක. විනය ඒ සඳහා විනය. ඊළඟට මොකද්ද මම කිව්වේ? ඩිසිප්ලින් නේ. යන ඩිරෙක්ෂන් එක ෆස්ට්. ඒ ආසාව, ඩිරෙක්ෂන්, විනය සහ ફોකස්. So we say in English burning desire, direction, discipline and focus. දැන් තමයි අපි එන්නේ අපේ මාතෘකාවට. මේ ඔක්කොත් එක්කම අපි දැන් කතා කරනවා planning. මේ හැම දෙයකත් එක්කම පස්සේ ඉන්නේ එක තමයි how we are going to plan it. දැන් ඔන්න ඉලක්ක plan කරගන්න එකයි වැදගත් වෙන්නේ. ඇයි මේ planning කියන එක වැදගත් වෙන්නේ? සාමාන්‍යයෙන් wedding එකක් wedding එකක් දැන් ඉන්න wedding planners ලා ඉන්නවා. තමා plan කරන වෙනුවට දැන් වෙන අයට දෙනවා plan කරලා දෙන්නම. ලස්සන plan කරලා wedding එක plan කරන්න. Wedding planners. අලුත් jobs, අලුත් business. ගෙයක් හදන්න කලින් මොකද කරන්නේ? plan එකක් හදා ගන්න ඕනේ. නැත්නම් අපිට ඕන ඕන විදිහට තට්ටුව දාන්න බෑනේ. එහෙම හදන්න බෑ. අපි plan කරගන්න ඕනේ කලින්. foundation එක දාලා ඒ විදිහට plan කරගන්න ඕනේ. suit එකක්. suit එකක් මාන්න කලින් ඒකත් plan කරලා තමයි ඒ suit එක ලස්සනට කපලා alter කරලා ඒ දේවල් ලස්සනට කරන්නේ. dress මේක ලස්සනට ඒ suit එක හදනවා. මේ හැම දෙයකම අපි planning තියෙද්දී මේ හැම දෙයකම වඩා වටින අපේ ජීවිතේ අපි planning එකක් තියාගෙන ඉන්නවා. අපි planning එකක් නැහැනේ. අපේ ජීවිතයට plan එකක් නැහැ. අනිත් හැම දෙයකටම plan එකක් තියෙනවා. අපේ ජීවිතයට අපි plan එකක් තියාගෙන නැහැ. ඉතින් අද අපි කල්පනා කරමු අපේ ජීවිතේ ජය ගන්න අපි කොහොමද plan කරගන්නේ? 2021 මාස දෙකක් ඉවරයි. මේ දෙවෙනි මාසේ ඉවර වෙනවා. නේද? තව දවස් දෙකයි. පරක්කු නැහැ. තව මාස 10ක් තියෙනවා. මේ මාස 10න් ගොඩක් දේවල් අපිට කරන්න පුළුවන්. අද ඉන්න ඔයා නෙමෙයි 2021 ජනවාරි 1 වෙනිදා ඉන්න යන්නේ වෙනස්ම කෙනෙක්. සාර්ථක පුද්ගලයෙක් අපි නිර්මාණය කරන්න යන්නේ. ඔබ මාත් එක්ක ආයමත් සම්බන්ධ වෙනවා නම් ලබන අවුරුද්දේ 2022 පවත්වන ඔන්ලයින් මේ වගේ අපි අවුරුද්දේ සැරයක් පවත්වනවා. ඔබ සහභාගී වුණොත් ඔබ ඇවිල්ලා කියන්නේ ඔබේ සක්සස් ස්ටෝරි එක. මම ලාස්ට් ඊට පුත නැනේ දැන් මම ඉන්නේ කියලා. හැබැයි ඒකට වැඩ කරන්න ඕනේ. ලේසි නෑ. හරි. ප්ලෑනින් වල අපි කතා කරනවා සයිකෝ නියුට්‍රල් මෝටර් ඇක්ටිවිටි. සයිකෝ නියුට්‍රල් මෝටර් ඇක්ටිවිටි කියලා ප්ලෑන් එකක්. මේක තමයි අපි ගෝල් සෙටින්ග්ස් කියලා කියන්නේ. ඉලක්ක සැකසීම
2021 ඉලක්ක සකසා ගන්න සයිකෝ නියුට්‍රල් මෝටෝ ඇක්ටිවිටි සයිකෝ නියුට්‍රල් මෝටෝ ඇක්ටිවිටි කියලා අපි දැන් මේ දෙයක් හදාගම මේක තමයි සාමාන්‍යයෙන් ඔය සයිකොලොජි වල යූස් කරන ටර්ම් එක නමුත් ඔක කියන්නේ ගෝල් සෙටින්ග්ස් සරලව කිව්වොත් ගෝල් සෙටින්ග්ස් දැන් ඕගොල්ලෝ දැන් කාටද කියලා කිව්වොත් එහෙම මම සයිකෝ නියුට්‍රල් මෝටෝ ඇක්ටිවිටියක් දැන් ඔන්න ඉගෙන ගත්තා කියලා ලොකු දෙයක් ඒක මිනිස්සු බලලා ආපු අපරාධි මිස් කරේ මේ මේ ට්‍රේනින්ග් එක සයිකෝනියුට්‍රල් මෝට ඇක්ටිවිටි එකේ නේද තියෙනවා. ඇත්තට මොකක්ද දිනන්නේ යන්නේ? ගෝල් සෙටින්ග්ස්. හා ගෝල් සෙටින්ග්ස්. ඔක තව වචනයක් තමයි අරගෙන. අරම කිව්වම පොඩ්ඩක් හොඳයි. මිනිස්සු බය වෙනවා. ආ ඕ සු. රයිට්. දැන් අපි ඉගෙන ගමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. හරි. දැන් ඔයගොල්ලෝ ගාව තියෙනවා පෑනක් තියෙනවා කොලයක් තියෙනවා. ඉස්සලාම අපි කොටස් තුනට බෙදා ගන්න. ඉස්සලාම ලියන්න තමාගේ පර්සනල් ගෝල්ස්. තමා වෙනුවෙන් තමාට මොකද්ද achieve කරගන්න ඕනේ? තමා වෙනුවෙන් නะ. පර්සනල් ගෝල්ස් කියලා කියන්නේ තමා අරමුණු තමා වෙනුවෙන් කියන්නේ තමාගේ ඩෙවලොප්මන්ට් තමාගේ කුසලතාවයක් දිනු කරගන්න තමා වෙනුවෙන් තමාගේ හැඩරුව වෙනස් කරගන්න මේවා තමයි ඉතින් ඔය පර්සනල් ගෝල්ස් කියන්නේ තමා වෙනුවෙන් මේ කරන්නේ තමා වෙනුවෙන් තමාගේ ඩිග්‍රියක් ගන්න ඕනේ නම් ඕ මට ඩිග්‍රියක් ගන්න ඕන එතන මට මේක පර්සනල් ගෝල් එකක් මම උපාධියක් ගන්න ඕන කොහොම හරි මම තමාගේ डेवलपमेंट है ना पर्सनल डेवलपमेंट में कथा कराएं पर्सनल गोल्स लिया ने पूरा अंतर बट पूरे लाव देना लिया ने को खालपना कल लिया මම කියන්නේ මට පෙන්නන්න කියලා මට පෙන්නන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ ලියන්න. මේක පර්සනල් දෙයක් නේ. කිසිම දෙයක් පෙන්නන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ තනින් ලියන්න. හැබැයි වැඩේ කරන්න ඕනේ මත් එක්ක. දෙවෙනියට දැන් ඕගොල්ලෝ ලියවන්නේ නේද? ගොඩාක් ලියන්න ඕනේ ආ. තමාට අවශ්‍ය දේවල් ලියන්න. මට දෙයක් තමාට ඕන නම් ලියන්න. මගේ කොන්ටෙස්ට්‍රේට් කරගන්න ඕනේ. අන්න ඒක ලිව්ව දැන් ඕනේ. ඔන්න ඒකත් ඒකත් ඉතින් ගෝල් එක 2021 මම කොන්ටෙස්ට්‍රේට් කරගන්න. ඒ ගෝල් එකක් නේ ඒ ගෝල් එකක්. පොඩි ගෝල් එකක් නේ ඒක. ඒක පොඩි ගෝල් එකක්. කමන්න පොඩි දේවල් achieve කරනකොට මනසට එනවා පොඩි ශක්තියක්. වව් මෙයා ගෝල් එක achieve කරා. පොඩි පොඩි දේවල් ලියනකොට ඒකේ thrill එකක් තියෙනවා. ලොකු ඒවාත් ලියන්න ඕනේ. ආ ලොකු ගෝලුත් ලියන්න ඕනේ. ඔක්කොම ලියන අමාරු ඒවා ලියන්න. දැන් හිතන්න එපා කොහමද ඔක achieve කරන්න යන්නේ කියලා. හරිද? ඕක හිතන්න එපා. අයියෝ මේක කොහොමද මම කරන්නේ? ඕහේ ඒව හිතන්න යන්න එපා. ලියන්න. මම කිව්ව ලියන්න කියලා විතරනේ. මනසට දාන්න එපා විස බීජයක් කොහොමද මම මේක කරන්න යන්නේ කියලා ලියන්න. එච්චරයි ඕනේ. ඊළඟට ලියන්න number 2 material goals then first you have written personal goals now you have to write material goals කියන්නේ මොකක්ද ද්‍රව්‍යමය දේවල් මම කාර් එකක් ගන්නවා මම ජීප් එකක් ගන්නවා මම ගෙයක් ගන්නවා ආ ඒ වගේ දේවල් මම අවශ්‍ය දෙකන දේවල් මම මොනවද ගන්න යන්නේ මම එයාපැත්ත ඉඩමක් මම බැලුවා ලස්සන ඉඩමක් මගේ බිස්නස් එක කරන්න මට පුළුවන් ඒ ඉඩම අරන් දාන්න. ඉඩම. ඒ වගේ දැන් ඔබ කැමති දේවල්, ඔබ කැමති හැම දෙයක්ම දැන් ඔයා ලියන්න material goals මොනවාද? What are the material goals you are going to achieve in this 2021? සමහර sorry 21 වෙන්න බෑ ආ. Don't worry. සමහර මේකද අවුරුදු ගාණක් යන්නත් පුළුවන්. මට වැරදුනා. 2021ම නෙමෙයි ආ. සමහර අවුරුදු 10ක් යන්නත් පුළුවන්. Don't worry about that. Don't worry about how long it takes. Don't worry about that. Okay? කාලය ගැන හිතන්න එපා. දැන් ලියන්න විතරයි තියෙන්නේ ඈ. මට මේ දේ ඕනේ. සමහර ඒවා කාලය ගත වෙනවනේ. එකපාර දැන් ගයක් ගන්න බැරි වෙන්නේ නේද? ගයක් ගන්න මාන්සි වෙන්න ඕනේ නේද? හැබැයි achieve කරන විදිය ගැන හිතන්න එපා. So we will talk about that. අපි ඒක කතා කරමු. How we are going to achieve at the moment you have to write what are these material goals. This is only for you. Material goals. සමහර දැන් මේක මෙතන ලියන්න පුළුවන් මං අම්මට වලල්ලක් අරන් දෙනවා. මට වලලු දෙයක් අරන් දෙනවා මුද්දක් අරන් දෙනවා අම්මි තාත්තිට නැත්නම් ඔයාගේ බෙටර් හාෆ්ට ආ ඒව ඔක්කොම ලියන්න පුළුවන් මෙතන මේක ඔයා වෙනුවෙන්ම නෙමෙයි material goals කියව ගමන් ඔයා කාටද අරන් දෙනේවත් ලියන්න පුළුවන් අම්මයි තාත්තටයි පුළුවන් නම් මම මේ නිකන් කියන්නේ ඒ බලන්න මේ කරලා බලන්න මේ මුද්දක් හරි කරාබුවක් හරි වලල්ලක් හරි අරන් දීලා බලන්න අරන් දීලා ඒකෙන් ඒගොල්ලෝ එපා කියයි ආ අම්මා එපා කියයි තාත්තත් එපා කියයි තාත්තට මුද්දක් චේන් එකක්
අරන් දීලා බලන්න ඒ වෙලාවේ සතුට බලන්න මොනේ සතුට බලන්න එහෙම නැත්නම් ආච්චි ෆීයට තමව රකව රක බලාගත් කෙනාට තමව මෙතෙක් ආදරෙන් රක බලාගත් කෙනෙක් ඉන්නවා ඇතිනේ එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉන්නවා ඇතිනේ අනිවාර්යෙන් ඒ කෙනාට ගිහිල්ලා ඒ ඒ ඒ තෑග්ග දීලා බලන්නකෝ අපිට ඒකෙන් ඇවිල්ලා අපිට ක්ලේම් කරන්න බෑ ඒගොල්ලෝ ඕගොල්ලන්ට සලකපු විදිය ඒක වලලක් අරන් දුන්නා කියලා ඒක ක්ලේම් වෙන්නේ නැහැ නමුත් මම කියන්නේ ඒක අරන් දුන්නම සතුට බලන්න ඒ සතුට ඒක කියන්න බෑ ඒක නිම කරන්න බෑ හරි ඊළඟට අපි ලියමු financial goals financial goals දැන් තමයි ඔන්න ලියන්න තියෙන අතර වටේ කල්පනා කර මොකද්ද මම මේ කරන්නේ FD එකක් ආ කොච්චරද මම මේ දාගන්න යන්නේ මගේ බැංක් account එකට savings ඉතින් එපා කොහමද ඔක කරන්න කියලා ඒක ඉතින් යන්න එපා දැන් ලියන්න විතරයි තියෙන්නේ අවුරුදු ගානත් මට වැඩක් නැහැ තමාගේ දැන් goal එක ලියන්න දැනගන්න බෑ අපි මේ කතා කරේ directions ගැන direction you should know where you go first බස් එකේ නැගලා යන්න තැන දැනගන්න එපා දෙකයි ඕකල දැන් ලියන්න දන්න ලියනවා ගොඩක් ලියන්න සමහර බැංක account එකේ මෙච්චරක් මම FD දා ගන්නවා financial goal කියලා කියනකොට ඔයාලගේ promotions ගැන ලියන්නත් පුළුවන් මම පඩියක් ගන්නවා මේ මේ පඩියක් ගන්නවා මට ඕනේ මාසෙකට මේ වගේ පඩියක් ගන්න so if I am getting this much of salary then I will be satisfied oh my god I can satisfy myself when I get this much of salary ඒ වගේ වා ලියන්න පුළුවන් right දැන් ඔයගොල්ලෝ ලිව්වා නේද goals ඔයගොල්ලෝ දේවල් තුනක් මං කියවන තුනකට කඩා ගන්න කියලා personal goals material goals financial goals now what you do you have to mark the deadline හැම ලියපු හැම එකේම deadline එකක් දාගන්න තමයි දැන් smart task එකක් දාගන්න deadline එක මට මේක කරන්න කොච්චර කාලයක් යයිද කොහොමද කරන්න කියන එක අතරින් මේක වැඩක් නැහැ කොහොමද කරන එක නෙමෙයි කොච්චර කාලයක් යයිද අවුරුද්දක්ද අවුරුදු දෙකක්ද තුනක්ද ඒතර අවුරුදු දාන්න අවුරුදු දෙකක් නම් 2024 කියලා එහෙම දාන්න ඒතර තමයි පොඩ්ඩක් අර කික් එකක් එන්නේ අවුරුදු ගන්න වැඩි අර 2022 මම මේක කරනවා කියලා 1 year 2 years කියලා දාන්න the personal goal කියනකොට දැන් තමා විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකත් දාන්න ඕන that is also personal goal නෝ විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකත් දාන්න මොන අවුරුද්ද විවාහ වෙන්නේ නැත්තම් අපි ඔක්කොම plan කළා ඊට අනිද්දා විවාහ වෙයි එහෙම බෑ ඔයා plan කරොත් විවාහ වෙන්න 2025 ඒ දවසේ නැත්තම් ඊට අදිස්සෙලා බඳින්න බෑ හරිද එහෙම බෑ plan පොද ජීවිතයක් නේ ඔක ජීවිතේ plan කරන්න ඕන සමහර එහෙම වෙනවා සමහර එහෙම වෙනවා plan පොඩ්ඩක් අවුල් යනවා එහෙම බෑ ජීවිතේම අවුල් කරගන්න බෑ right plan කරගන්න ඕන දැම්මද ඔක්කොම අවුරුදු ගාන දැන් අම්මයි තාත්තලා බය නැතුව කියලා කියන්න පුළුවන් මම මේ ඩැඩි මගේ ජීවිතේ මම plan කරන් තියෙන්නේ planning ඔන්න මගේ plan එක right පෙන්වන්න පුළුවන් ඒ විතරක් පෙන්වන්න නැත්තම් සමහර පෙන්වන්න බෑ නේද right now you know the deadline දැන් ඔයා deadline එකක් දාගෙන තියෙන දැන් දන්නවා මේ අවුරුද්දේ මම මේක achieve කරනවා සතුටක් දැනනවද නැද්ද කියන්නේ මේවා achieve කරාම සතුටක් දැනව නැද්ද දැන් ඔයාගේ පඩියත් ඒ ගානට ඇවිල්ලා ආර්ථික තත්ත්වය හොඳටම ඇවිල්ලා සමාජයේ තත්ත්වයක් ඇවිල්ලා මේ ඕන කරන දේවල් මේ ලියලා තියෙනවා ඒ ඔක්කොම මේ අවුරුදු ගානදී ඔය achieve කරනවා සතුටක් දැනනවද නැද්ද සතුටක් දැනව නේද නැහැ කොහිනාවක් නැහැ නේ මොනේ ඔයගොල්ලන්ගේ සතුටක් දැනෙනවා හරි සතුටුයි ඔව් අන්නේකයි now the burning desire what comes right then by the burning desire ඒ සතුට එන්න ඕනේ මේක ලැබෙනවා මේක ඕනේ අවශ්‍යයි දැන් දවල්ම කොටස් තුනට ලිව්වනේ අපි personal නේද material financial දැන් ඕකෙන් අවශ්‍යම කියන ඒවා priority දෙන ඒවා තුනක් pick කරගන්න තුන තුන pick කරගන්නකෝ personal තුනක් pick කරගන්න ඒ කියන්නේ priority දැන් ඔය 20ක් ලිව්වා නම් අපි achieve කරනවා 20ම don't worry අපි දැන් ඉස්සලාම දෙමු ප්‍රමුඛස්ථානය දෙමු තුනකට 1 by 1 කියලා කියන්නේ එකපාර බෑනේ ඔක්කොම කරන්න නේද එකිනෙකන කරන්න පුළුවන් ඒත් අපි ඉස්සලාම personal තුනක් අපි highlight කරගන්න නැත්නම් round කරගන්න හොඳටම බලලා කියන්නේ මේ තුනේ සමාරයව තියෙනවා එකක් කරනකොට මේ මේ bonus එකක් විතර අනිත් ඒවා set වෙනවා දවා හොඳ පඩියක් ගන්නකොට අරව ඔක්කොම අරගෙන ඉවරයි
මට බය නැතුව ඔය උද පඩියක් එනවා කියන අර ඔක්කොම හරි. හොඳ FD එකක් තියෙනවා කියන අර අනිත් අර පොඩි පොඩි ගෝල් ටික ඔක්කොම යනවා. බය නැතුව. ඒ නිසා හොඳම තුන දාගන්න. ප්‍රයොරිටි එක දෙන තුන, ප්‍රයොරිටි දෙන තුන, පර්සනල් ගෝල්ස් තුන මාක් කරගන්න. මටීරියල් ගෝල්ස් තුන මාක් කරගන්න. ෆයිනෑන්ෂල් ගෝල්ස් තුන මාක් කරගන්න. දැන් now you marked all three. Right? තුන තුන තියෙනවා නේ? තුන තුන තුන. Then my dear good friends, now one by one දැන් ඔයාලා ගෝල් 9ක් තියෙනවා නේ? 3 3 3 තියෙනවා. දැන් ඔයා කරන්න ඕනේ හැම ගෝල් එක ගාවටම ගිහිල්ලා, ඒ highlight කරපු ගෝල් එක ගාවටම ගිහිල්ලා ප්‍රශ්න කරන්න. ඇයි මට මේක ඕනේ? ඇයි? why? ඔය එක අහන්න ඕනේ නැතුන් නිකන් මගේ යාළුවාට තියෙන ඉඳන් මම FD දාගත්ත කියලා කීයක හරියන්නේ නැහැ. ඔයා ඇයි? ඔයා ඇයි දාගන්නේ? ඔයාට ඇයි FD ඕනේ? You must ask yourself why I do, why I do, why, why, ඇයි කියන ඔයාගේ උත්තරේ හොඳ උත්තරයක් වෙන්න ඕනේ. දැන් තමා ලියන්නේ එතන ගිල උත්තරයක්. why කියලා ආල එතන උත්තරේ ලියන්නේ. ඇයි මට ඕකෝ? අම්මට වලලු දෙකක් සාදා දීම. ඇයි මම අම්මට වලලු දෙකක් සාදා දෙන්නේ? Rex කිව්වාද? ඒ නිසා. Rex කියපින්ද අදලා දෙලා ලියන්නේ නැහැ නේ. මම අදලා දෙන්නේ මගේ සතුට මන් දකින්න. තාත්තට මම මේක අරන් දෙනවා. ඒ සතුට දකින්න. ඈ සීයට ආච්චිට මේව කරනවා මං දකින්න. මං ගෙයක් හදනවා. මොකද ගෙයක් හදන්නේ? අර එයා ගෙදර අංකල් ගෙයක් හදාගත්තා. ඒකම ඉන්න මාත් ගෙයක් හදනවා. ඒ අය එයාද පින්ද ඔයා දන්නේ නැපා. මට ගෙවල් තියෙනවා නම් ගෙවල් දන්න ඕනේ නැහැ. මේ ඇයි හදන්නේ? ඒ හේතුවක් තියෙනවා. හේතු. හොඳ රියල් හේතුවක් තියෙනවානේ ඈ. දැන් ආසාවක් තියෙනවානේ. ඒ වගේ හේතුවකුත් තියෙනවානේ. දැන් ලියන්න බලමු හේතු ටික. දැන් මේ ට්‍රේනින් එක පැයක් නිසා මට ඔක්කොම කරන්න බෑ. නමුත් මම මේ කරන දේවල් පස්සේ ආයෙත් ප්‍රැක්ටිස් කරන්න. හරිද? වෙලාවක දැන්. හෙට දවසේ වගේ ප්‍රැක්ටිස් කරන්න. හරි. දැන් ඔන්න දැන් අපි ඇයි කියලා හේතුවකුත් ලිව්වා. දැන් අපි බලනමු දැන් තමයි අපි කල්පනා කරන්නේ කොහොමද මේව achieve කරන්න යන්නේ කියලා. නේද? Now is the time to achieve. දැන් අපි අද අපි මාතෘකාව ඉලක්ක සකසා ගැනීම කෙසේද කියන එකනේ. කොහොමද ඉලක්කයක් සකසා ගන්නේ? කොහොමද ජීවිතේ plan කරන්නේ? ඒක අද අපි කතා කරන්නේ. දැන් ඊළඟ step එක තමයි කොහොමද මේ දේවල් achieve කරන්නේ? දැන් සාමාන්‍යයෙන් චිත්‍රයක් අඳින්න පටන් අවිතමක ලොකු බිල්ඩින්ග්ක් හදන්න පටන් ගන්නවා කියලා. බිල්ඩින් එකක් ලොකු බිල්ඩින් එකක් ලොකු shopping mall එකක් ඉස්සලාම් පටන් ගන්න කොහොමද ඒක? මුල් ගල තියන්න ඕනේ. ඔකරම් කාලේ මුල් ගල ෆවුන්ඩේෂන් දාන්න. ෆවුන්ඩේෂන් එකේ පොඩි ගලක් තියෙනවා. ඒක පස්සේ මොකද කරන්නේ? ඔන්න ඉස්සලාම් පළවෙනි කලඩොල් කැටේ ඔන්න තියෙනවා. ඔන්න තිය 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 තමයි ඔන්න ලොකුම බිල්ඩින්ම හැදෙන්නේ නේද? එක පාර බිල්ලිම දීලා ඔයගලට හදන්න කිව්වොත් හදන්න පුළුවන්ද? බෑ නේ, අමාරුයි නේ. So when you are looking at the big picture, it's a bit hard. So in order to pursue your dream, in order to achieve your goal, you have to chunk it. You have to split it. So always don't look at the big picture. Look at the small picture. Little by little, little by little. දැන් ඔයාගේ ගෝල් එක කඩා ගන්න. උදාහරණයක් වශයෙන් මං කිව්වොත් එහෙම FD එකක් දානවා කියලා කෝටියක් කෝටිය දැන් කඩා ගන්න. ඒක මං අතන මේ දැන් අපි දන්නවනේ මේ අවුරුදු ගාණක් මේ අවුරුදු ගාණ මෙච්චරක් කරනවා නම් එතන මම ඒක දැන් අවුරුදු 10 කියන අවුරුදු 5කින් මං කෝටියක් අම්බ කරනවා නම් එතන මං අවුරුද්දකට දාගන්න මෙච්චරයි. කෑලි කෑල්ලට කඩා ගැනීම මට පුළුවන් පොඩ පොඩ achieve කරන එක. That is one of strategy. චුට්ට චුට්ට achieve කරන එක. එකපාර කෝටියක් අම්බ කරන්න බෑ. චුට්ට චුට්ට achieve කරන එක. එකපාර ගේ යදන්න බෑ. ඉස්සලාම එනම් මං ඉඩමක් ගන්න ඕනේ. දැන් ඔන්න ඒකයි plan කරනවා කියන්නේ. ගෙයක් හදනවා කියන්නේ මොකද? එකපාර ගේ යදන්න නෑනේ. ඉස්සලාම මම ගිහලා ඉඩමක් බලන්න ඕනේ. ඉඩමක් ගන්න ඕනේ. එක්ක loan එකක් ගන්නම්. මේ දවස්වල ගෙවල් අදන්න ඉඩම් ගන්නෙම loan අඩුයි. loan මේ බැංකුවල loan අඩුයි. අපි ගිහලා එනවා ලෝන් එකක් කොහමද ඇප්ලයි කරන්නේ ඒක දැනගන්න ඕනේ. කෙනෙක්ට අයිඩියා එකක් තියෙනවා නම් රට යන්න එයා ඉස්සලා බලන්න මම එන પાස්පෝර්ට් එක ගන්න ඕනේ. වීසා කන්තරුවේ කියලා වීසා එක ගන්න ඕනේ. ජොබ් එකක් හොයා ගන්න ඕනේ. දැක්කනේ ඒ ප්ලෑන් එක කඩා ගන්න විදිය. එකපාර ජොබ් එකක් ගන්නව නෙමෙයි පිටට යනව නෙමෙයි. ඒක කඩා ගන්න විදිය. දැන් ඔය කල්පනා කරන්න කොහමද දැන් මොකද්ද ස්ටෙප්ස් ටික? අතනට යන්න මම මොනවද කරන්න ඕනේ? MBA එකක්
ගන්න කොහොමද MBA ගන්න ඉස්සලා මම ඔයා ගන්නුනේ මේ ඉස්කෝලයක් ඒකට කොහෙද ඉන්ස්ටිටියුෂන් එකක් කෝසස් ඔයා ගන්න ඕනේ ගාන කීයදලා ඔයා ගන්න ඕනේ දැන් මම ඩේටා ගැදර් කරන්න ඕනේ ලයික් ප්‍රයිස් ඔය දැනගන්න ඕනේ මොකද්ද මම කරන්නේ ෆස්ට් ඉන්ස්ටෝල්මන්ට් එක ගෙවන්න ඕනේ දැන් ස්ප්ලිට් කර ගන්න ඕනේ එක එක ඉස්සලාම ඒ දේ ඔගොල්ලෝ බලන්න ඕනේ කොහොමද ඒ ගෝල්ස් achieve කරන්නේ කියලා මූලික ක්‍රමයක් තියෙනවා මේක බ්‍රෑන්ඩ් ට්‍රේසි මාත්මේ වගත ක්‍රමයක් අපි ඔකට කියනවා 20 ways අපි කියනවා 20 idea method 20 idea method බ්‍රෑන්ඩ් ට්‍රේසි මාත්මේ වගත්තේ 20 idea method 20 idea method කියලා කියන්නේ ඔගොල්ලෝ ලියාගත්ත හැම ගෝල් එකක්ම අරගෙන මාතෘකාව පස්සේ ගෝල් එක දාලා දේවල් 20ක් ලියන්න ideas 20ක් ඔයගොල්ලන්ට දැන් එන්න ඕනේ ඕනෑම අයිඩියාක් වෙන්න පුළුවන් ආ අයිඩියා 20ක් කියලා ඕනෑම අයිඩියා එකක් මම ගෙයක් හදනවා කොහොමද ගෙය හදන්නේ අයිඩියා 20ක් ගෙය හදන්න මං හදන විදිය මම ඒක හදන්න මම මොනවද කරන්න ඕනේ අයිඩියා 20ක් ලියන්න ඕනේ මම කෝටියක් අම්බ කරනවා ඒ කෝටිය අම්බ කරන්නේ කොහමද දැන් ඉස්සලා වෙන අයිඩියා මොකද එනවා මම බැංකුවක් කොල්ල ගන්නවා ඉස්සලා වෙන අයිඩියා මං කියන්නේ ඔළුවට එන්නේ ඔයගේ දේවල් නෙන්නේ දැන් වාඩේ අන්න එතිකල් නේක බැංකුව හරින්න බෑනේ වරගම් කරන්නත් බෑ වරගම් කරන්නත් බෑ මේ සර් මගේ සමහර දැන් සමහර ට්‍රේනින්ග් වලදී කිව්වම ළමයි ලියනවා ඉතින් බැංකුවක් කඩනවා මං කියනවා මං කොහේ ලියන්න බෑනේ පුතා බැංකුව කඩලා වඩ සල්ලි අම්බ ගන්න බෑ ඒතර ඒක බෑ වරගම් කරන්නත් බෑ ආයෙත් මම බිස්නස් එකක් කරනවා මත්ද්‍රව්‍ය කුඩු බිස්නස් එකක් ඒක කරන්න පුළුවන්ද ජීවිතේ ඒක කරන්න බෑනේ වාට ඒක කරන්න හොඳ නෑ අපි කියන සාමාන්‍ය හොඳ දේවල් තියෙන අර දේවල් තියෙනවා ජීවිතේ නාස්ති වෙන දේවල් කරන්න බෑනේ අධර්මිෂ්ට දේවල් කරන්න බෑ ඒතර ඒවව කරන්නත් බෑ එහෙම කරලා දිනු වෙන්න බෑ. ඉතින් මේ කෝස් එක ඒවා කියලා දෙන්නේ. මේක කියලා දෙන්නේ හරි විදිහට ගිහිල්ලා හම්බ කරලා ජීවිතය සාර්ථක කරගන්න. එහෙනම් ඒවා ලියන්න නැතුව ඒවා මනසට එනකොට අයින් කළා දාන ඒ වෙලාවෙම අපෝ වණන් එපා කියලා දාලා යාළු සමඩව කියන්නේ යාළුත් කියයි. අචා ඉක්මනින්ම මේ සාර්ථක වෙන්න පුළුවන් පැජර එකක් ගන්න පුළුවන් මෙන්න මේ බිස්නස් එක කරොත්. වාඩ තියෙන්නේ මෙතනින් අරන් අතනට දෙන්න විතරයි. පොඩි ළමයිව දැන් මේ කාලේ ඒලෙව කරලා ඉවරලා ඉන්න ළමයිව යොමු කරනවා මේ වගේ ජොබ්ස් වලට. පාර්සල් එකක් දීලා කියනවා අතනින් ඉඳන් මෙතනට ගිහලා දෙන්න එච්චරයි වෙන කිසිම දෙයක් නැහැ. වාට රුපියල් 10000ක් 15000ක් අපි බැංකුවට දාන්න. වාට තියෙන්නේ පාර්සල් එක දෙන්න විතරයි. අපි කියන්න කෙනෙක් එතනට ගිහලා දීලා එන්න එච්චරයි. කුරියර් සර්විස් එකක් කරන්න තියෙන්නේ. පුතාලා ඕවනම් කරන්න යන්න එපා. නොදැන මේ දේවල් කරන්න යන්න එපා. නොදැන මිනිස්සුත් එක්ක වැඩි ආශ්‍රය කරන්නත් එපා. හරි. දැන් ලියන්න දේවල් 20ක්. දැන් වාට දැන් ලියන්න බැරි වේ අතරම. හැම ගෝල් එකකම 20 20 දැන් ලියන්න බෑනේ. පළවෙනි පහ ලියන්න ලේසි. පළවෙනි 10 ලියන්න ලේසි පුතේ 10න් පස්සේ ලියන්න හරි අමාරුයි. හරිම අමාරුයි. ඔයා මොලේට වද දෙන්නේ ඒකෙන් පස්සේ. ඔයාල නිඳ යන්නේ නැහැ. ඇයි? කම්ප්ලීට් කරන්න බෑ. හැම ගෝල් එකක්ම 10 ඉඳන් 20 වෙනකන් ඔයා ලියනකොට ඔයාට මොලේට ඔයා මාර වදයක් දෙයි. කොහොමද මේක කරන්නේ? කොහොමද මේක කරන්නේ? කල්පනා කරන්න වෙයි. දවසේ දවසක් දෙයක්වත් ඇයි ඔක ලියන්නේ? හරිද? පිටු 9ක් තියාගන්න. ගෝල් නාමය ලියාගන්න achieve කරන විදිය 20 20 ලියන්න ලියන්න කොහොමද මම මේක achieve කරන්නේ ideas පළවෙනි 10 නම් මං කිව්වනේ ඉත ආස ඒ කියලා ඒක ඔයා ගන්න ඕනේ that is you have to find the way right හරි now you have to start immediately දැන් ඔයා ලිව්වට පස්සේ දැන් ඔයාට ගේම් එක දැන් පටන් ගන්න වෙනවා දැන් ඔන්න ගේම් එක පටන් ගන්න වෙලාව දැන් ඉතින් කල් දාන්න බෑ දැන් ඔයා අද ලියලා ඉවර කරොත් එහෙම 20 20ක් වා ලිව්වනේ ඔයාට තියෙනවා chances 20ක් මේක achieve කරන්න එකක් නෙමෙයි දෙකක් නෙමෙයි 20ක් දැන් ඔයා පටන් ගන්න ඕනේ you start දැන් ඔයා දැන් මොකද කරන්නේ අම්මි තාත්තට කියලා කියනවා Rex කියලා දුන්නා ආදර විදිය ඔක්කොම හරි දැන් වෙලාවක් තමයි මට බලා ගන්න ඕනේ. කොහොමද පටන් ගන්න වෙලාව? මංජුල පීරිස් මාත්මේ හම්බෙනවද නැත්නම් තව කවරද ගෙදර දන්න කෙනෙක්ගෙන් වෙලාවක් බලලා ආ රාහු කාලේ අපල කාලේ තියෙනවා. ඒ කාලවල වැඩේ කරන්න බෑ අපිට නේද? අපිට මේ වෙලාවන් නම් බලන්න යන්න එපා. මම නම් කියන්නේ අද මේ මොහොත. මම ඔයගලන්ට මේ සමාඩ මම ඔයගලට කලින් ට්‍රේන් කරලා තියෙනවා නම් කිව්වට කමක් නෑ. මම මගේ විවාහය උනත් දැන් අපි ඇත්තටම මම ඇත්තටම ඔයගොල්ලෝ බලන්නේ මගේ වයිෆ්ලා පැත්තෙන් නම් ඔය බලලා මම එයාට කිව්වා වයිෆ්ට කිව්වා මම කියන දිනේ ඉස්සර බලන්න චර්ච් එකේ තියනවාද කියලා අපි එදාට බඳිනවා එච්චරයි වෙන කතන්දර නැහැ රයිට් ඒ දිනේ වෙලාවක් බැලුවේ නැහැ ඒව නැහැ
ගේ ඇවිල්ලා මුල් ගල තියෙන දවසේ කිව්වා එක එක අය ආරවම මම මෙච්චරයි කිව්වේ හරි මේ වෙලාවේ මේ මේ දවසේ අපිට අපි කලින් ගෙදර කුලියට හිටියා මොකද ගේ ඉඩමක් අරගෙන ගේ අදන්න ඕනේ ඉඳා ඉඩම අරගෙන මං කෝ නැහැ ඉක්මනින් අපි මෙතන යන්න ඕනේ නිසා ඉක්මනින් ගේ අදන්න ඕනේ වෙලා බල බල ඉන්න බෑ මට මං කොහොමද වෙලා බලන්නේ හැම දවසක්ම සුබයි මට හිට බාස් ටෙන් එක කියන්නේ බාස්ලා දැන් ඒ කන්ට්‍රැක්ටර්ල මට බල කරනවා සර් මේක වෙලා බලන්න ඕනේ නිසා ඒව බෑස්ස මං කෝ මේ ඔයා සල්ලි දෙ ඔයාට වෙලාව නෙමෙයි ඔයාට ඕනේ සල්ලි ඔයාට සල්ලි නැත්නම් ආ දන්නේ නැහැනේ ඔයාලා සල්ලි දෙන්න ඔයා පටන් ගන්න පස්සේ ගේ අදලා ඉවර ගේ අදලා ඉවර නකොට අර කියනවනේ අර අර අපි කෝල් දී සර් මොකද කියන්නේ උළුවව් තියන්න ඕනේ අර උළුවව් තියනකොට අපලයක් තියනවලු සාමාන්‍යයෙන් ගේ හිමියා ගේ හිමියර ලොකු අපලයක් තියනවලු ඒ උළුවව් තියනකොට ඒකින්ද ඒක අර බිලි පූජාවක් කරන්න සාමාන්‍යයෙන් එමුළු උල අල බලන්න අපල දතලයි හරිද ඒ නිසා මේ බිලි පූජාවක් කරලා තමයි ඔය උළුවව් තියන්න ඕනේ ඒ කියන්නේ කුකුලෙක්ව පන්නන්න ඕනේ කුකුලගේ ජීවිතේ ඉවරයි දා හරිද මම කිව්වා මේ ගේමියා මමනේ අනේ ඩෝන් වොරි ඔයා ජීවිතේ අවශ්‍ය කරගන්න එපා ඔයා වැඩේ පටන් ගන්න මම ඔයාලට මම ඕන බිරියානියක් අරන් දෙන්නම් මේක වෙන කතාවක් ඔයාලට වැඩේ කරන්න කියලා කන්ටැක්ට් මම කිව්වා ඩෝන් වොරි ඒක මම බලා ගන්න යුසි මගේ ජීවිතේ මම ඇත්තටම අද වෙනතුරු මම වෙලාවන් බලලා නැහැ රයිට් එකම විශ්වාසය තියෙන්නේ කරන දේ මම හොඳින් කරනවා ආදරෙන් කරනවා ආදරෙන් කරනවා කරන දේ ආදරෙන් කරනවා සාර්ථක වෙනකම් මම මේ වැඩේ කරනවා රයිට් ඉතින් මම ඒකයි මම මේ ඒතර මතක් වුණේ ද කිව්වේ එහෙනම් පුතා දැන් ලියාගත්තට පස්සේ ආයි කල් දාන්න එපා ආයි ඔය වැඩේ පටන් ගන්න I am doing දැන් ඔයා දැන් වයින් කරපු බෝනික් එක වයින් එක ෆුල් තියලා තියෙන දැන් යවන්න ගාල යනවා දැන් ඔයා නවත්තන් ඉන්න බෑ හරිද දැන් එක ප්ලෑන් එකක් වැඩ කරන්නේ නැහැ මොකද කරන්නේ දැන් ඔයා දැන් ප්ලෑන් 20ක් ගාගත්තානේ එක ප්ලෑන් එක සාර්ථකයි අසාර්ථකයි දැන් මොකද කරන්නේ අඬ අඬ ඉන්නවද නේ පුතේ අඬන්න ඕනේ නැහැ එක ප්ලෑන් එකක් යන්න වඩ මේ වුනේ ප්ලෑන් B එකට යන්න ඔයා A ප්ලෑන් එක වඩ අසාර්ථක වුණා නම් ඔයා ෆේල් වුණේ නැහැ ඔයා ඉගෙන ගත්තා මේ ප්ලෑන් එක ඔකට හරියන්නේ නැහැ කියලා ඔයා යන්න ඕනේ B ප්ලෑන් එක යන්න B ප්ලෑන් එක අසාර්ථක වුණාද අනේ පුතේ කමක් නැහැ B ප්ලෑන් එක අසාර්ථක වුණා නම් මොකද කරන්නේ මම ඉගෙන ගත්තා මේ ප්ලෑන් එක මේම නෙමෙයි කරන්න ඕනේ C ප්ලෑන් යන්න C ප්ලෑන් එක වඩ තියෙන ප්ලෑන්ස් 20ක් දැන් ඔයාට තියෙන එකම අරමුණ අරක ජයග්‍රහණය කිරීම ඒක තමයි තියෙන්නේ වෙන නිදාසට කරුණු වඩ කියන්න බෑ කොවිඩ් කියන්න බෑ කොරෝනා කියන්න බෑ අරක කියන්න බෑ මේක කියන්න බෑ ඔයා ඔයාගේ හිතට දෙන කියන උත්තරේ තමයි මට මේ කරාද නැද්ද ඩූ ඕ ඩයි මම මේ වැඩේ කරාද නැද්ද ඊළඟ පියවර අපි මේ ලියපු හැම ගෝල් එකටම මයිල්ස්ටෝන්ස් මයිල්ස්ටෝන්ස් දැන් අපි දැන් අවුරුදු ගාණක් දැම්මනේ ඉස්සෙල්ලා ඈ දැනක මං ගෙයක් හදන්න උපාධියක් ගන්න හොඳ ජොබ් එකක් ඉහළ තලයේ ජොබ් එකක් මම එතන ප්‍රොමෝට් වෙන්න ඔය අවුරුදු ගාණක් දාගත්තා හරිද දැන් අවුරුදු පහක් දාගත්තා කියමුකෝ දැන් ඔයා ඒක කඩන්න ඕනේ චංක්ස් වලට මයිල්ස්ටෝන්ස් තියන්න ඕනේ එහෙනම් අර අවුරුද්දේදී මම මේක කම්ප්ලීට් කරනවා මේ අවුරුද්දේ තන ලොකු බිල්ලිමත් අට්ටුපය බිල්ලිමක් ගන්නකොට මයිල්ස්ටෝන්ස් දෙනවා පළවෙනි මාල ගන්න කොච්චර කාලයක්ද දෙවෙනි මාල ඉවර කරන්න කොච්චර කාලයක්ද ඕක තමයි කන්ට්‍රැක්ට් එකේ ඉල්ලන්නේ ගේ අතනකොට කන්ට්‍රැක්ට් එකේ ඉල්ලනවා මං පළවෙනි මාල ගාද්දි කොච්චරද දෙවෙනි මාල මේ අවුරුද්දේ මේ මාසෙදී කුස්සිය අදලා දෙනවද මට කවදද කම්ප්ලීට් වෙන්නේ දැන් ඔයා ඒම දැන් ප්ලෑන් කරගන්න ඊළඟ ලියා ගන්න පියවරේ මයිල්ස්ටෝන්ස් You have to have the milestones. Have three milestones. Milestone තුනක් තියෙන්න ඕනේ. මේ තමයි ඔයාගේ target එක. මෙතන කවුරුත් ඔයාලා target දෙන්නේ නැහැ. ඔයාගේ target එක ඔයාම දාගන්න. You can have your own target. මම මේ අවුරුද්දේදී මේක ඉවර කරනවා. Degree ගන්නවා, diploma ගන්නවා, degree ගන්නවා, මෙතනට යනවා. Passport එක ගන්නවා, visa apply කරනවා, රට යනවා. ඉඩම ගන්නවා මේ අවුරුද්දේ. ගේ හදනවා මේ අවුරුද්දේ, පදිංචි වෙනවා මේ අවුරුද්දේ. Understood. Diet plan එක තියනවා නම් ශරීරය වෙනස් කර ගන්නවා නම් ඒකද ඒ plan එක. ඔය දැන් ඔයාගේ දැන් milestones තියෙනවනේ. මා එක්ක මාස ගාණක් වෙන්න පුළුවන්. අවුරුදු ගාණක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. තුනකට බෙදාගෙනවා දැන් දාන්න. ඊළඟ වැදගත් කරුණ. දැන් ඔයා වැඩේ පටන් ගත්තනේ වැඩේ කරන්නේ කොමාරි. Do not share you these things with energy drainers. Poor energy vampires. Do not share your thoughts with them. මේ දේවල් කියන්න එපා.
ඔයාගේ සීනයන් පිළි නොගන්න අයත් එක්ක ඔබට හිනා වෙන අයත් එක්ක මේව කතා කරන්න යන්න එපා කවදාවත් කතා කරන්න යන්න එපා ඔබේ සීනය වොන්ට වීලුවක් ඔබව ඔබේ ඔබේ එනර්ජි කවුන් උරා ගන්නවා වැම්පයර්ස් දයාව එනර්ජි ඩ්‍රේනර්ස් උරා ගන්නවා විසබීජ දානවා තව වැඩ මේ කරන්න බෑ මේක අමාරුයි Do not share. Only you have. You should have that. We have got vitray dinno mekaman karana wa kiyala. Do not share with them. They will discourage you. Whenever they discourage you, demolish that. Ayin karanna. Rid off. Ewa ganne pa athulta. Don't take it. Ida denne pa ewa. Habai ewa share karanne pa. Ewa share karanne Facebook eke danna yanne pa. Ma labana arudu giyak gannawa kiyala. Likes wate ewa 100ak 200ak wate. Hard truth වැටි. ඔක්කොම වැඩ කංග්‍රජෝ best of luck කියලාත් වැටි. හැබැයි හිතාසෙන් හැමෝගෙම නෙමෙයි සමහර අයගෙන් ඔය energy drainers ලා සමහරට ඉරිෂ්‍යා කරන්න පුළුවන්. වඩ එක ලොකු බලපෑමක් එන මොකද සයික මනෝවිද්‍යාව අනුව වඩ බලපෑම් තියෙනවා. සිතුවිලි වල බලපෑම් තියෙනවා. ඔගොල්ලෝ මනෝවිද්‍යාව තව තව හදාරුවොත්, ඉගෙන ගත්තොත් කියලා බලන්න, articles කියවන්න, Google යන්න, YouTube කියලා බලන්න තේරුම් ගනිවි සිතුවිලි වල බලපෑම් තියෙනවා. කටේ වචන වල බලපෑම් තියෙනවා කතා කරන බලපෑම් තියෙන නිසා කවදාවත් ඔවුන් සමග බෙදා ගන්න යන්න එපා අම්මයි තාත්තට කියන්න කමක් නැහැ නමුත් හැමෝටම කියාගෙන යන්න එපා මේක මම කරනවා ඒක කරනවා ලෝක කරලා පෙන්වන්න සැබෑ දක්ෂයා ඒ දේ කරලා පෙන්නනවා මුළු ලොවම ඔබට අත්පුඩි ගායි ඔබ සාර්ථක වීම ඔවුන් දැකීමේ ඔබ කියන දෙයින් ඔවුන් අත්පුඩි ගන්න නැහැ කියන දෙයින් ඔවුන් ඇවිල්ලා තරහ වෙයි ඔබ කරලා පෙන්වුවට පස්සේ you should be mute ओंगे उल्वरस नादे तमाय उबड़ाएने उबे साध्दे ने में उबे वैड पेन्नान उबे वैड अवंकान देन उंगे अत्पुडी नादे एमा वेन वाद स्टाके ने क्वे नेवी देट आपे खटिंग साध्दे दान नरकाई वैड पेन्नान उल्वरस नादे अवंकान देन ඊළඟ පියවර අපි කියනවා visualizing හැමදාම උදේට රැට නිදිය ගන්න කලින් මේක ඔයාගේ හිතට ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ this is called reprogramming technique ඔයාගේ මේ සිහිනය මේ ගෝල් එක ඔයා මේක කරන විදිය milestone එකත් එක්ක ගිහිල්ලා ගිහිල්ලා කරන විදිය ඔයා දකින්න ඕනේ ඉඩම ගන්නවා ගේ හදනවා පදිංචි වෙනවා සතුටින් ජීවත් වෙනවා පාස්පෝර්ට් එක ගන්නවා වීසා එක වදිනවා රට යනවා හොඳ ජොබ් එකක් කරනවා ජොබ් එක හොඳින් කරනවා ප්‍රොමෝට් වෙනවා හොඳ පඩියක් එනවා සතුටින් ජීවත් වෙනවා සේල්ස් හොඳට කරනවා ටාගට් කවර් කමිෂන් එනවා මගේ අර අවශ්‍ය කරන දේ ඒ දේ මං ගන්නවා මේක ඔයා විෂුවලයිසින් කියලා කියන්නේ පුතා මේක ෆිල්ම් එකක් වගේ මූවි එකක් විදිහට වාගේ ජීවිතේ දකිනවා දැන් මම මේ දේවල් කරනවා වාගේ දැන් ගෝල්ස් 9ක් තියෙනවා 9 1 by 1 ඔයා ෆිල්ම්ස් වගේ දැන් ඔන්න ෆිල්ම් එකක් වගේ දකින්න ඕනේ ඇස් දෙක වාගෙන නිදිය ගන්න කලින් පොඩි භාවනාවක් ෆිල්ම් එකක් වගේ දකින්න මේ දේ මං ඔයක දකින්න ඕනේ achieve කරපු විදියට present tense achieve කරලා ඔයා සතුටින් ඉන්නේ ඒ burning desire එක ඒක ඔයා දැන් දා ගන්න ඕනේ මනසට එතන මනස පිළිගන්නවා ඔයා ඒ දේ achieve කළා කියලා මනස පිළිගත්තම මෙතන ලොකු දෙයක් සිද්ධ වෙන්නේ psychology හරිද මනස පිළිගත්තම ඔයාගේ මුළු ශ්‍රමයම ශක්තියම විශ්වයත් එක්ක එකතු වෙලා විශ්වයත් එක්ක interconnect වෙලා ඔයාලට මේ දේවල් ලැබෙන්න පටන් ගන්නවා. ඔයා ධනවතෙක් වෙන්න ඕනේ නම්, ඔයාට සල්ලි හම්බ කරන්න ඕන නම් ඔයා ඒක දකින්න ඕනේ. මම දැන් සල්ලිත් එක්ක ඉන්නවා, අනිතර උදව් කරනවා. රයිට්? ඒක හැමදාම දකිද්දි ඔයා හිතන්නේ මට දැන් සල්ලි තියෙනවා. I am wealthy person. හිතන්න දැන් මට සල්ලි තියෙනවා. මම අනිතර උදව් කරනවා. ඔයා එහෙම සිතනකොට, එහෙම දකිනකොට ඒ දේ සිද්ධ වෙනවාමයි. visualizing. අපි ඊළඟට අපි suggest කරනවා vision board එකක් හදාගන්න. පොඩි A4 size board එකක් අරගෙන ඔයාගේ ඒ goal නමයම photos වලට convert කරලා photos වලින් පින්තූර වලින් ඔයක දකින්න ඕනේ. ඔයාගේ laptop desktop desktop මේ main desktop cover එකක් විදිහට දාගන්න. desktop page එකක දාගන්න. wallpaper එකට දාගන්න. ගෙදර ඉන්නවා නම් ඔයා නැගිටින ගමන් මේක බලන්න එක ගිහිල්ලා colorful card එකක් අදා ගන්න like colorful card එකක් අදාගෙන මේවායි colorful අදාගෙන ඔයක දකින්න ඕනේ හැමදාම ඒක බලන්න ඕනේ හැමදාම දකින්න පුළුවන් නම් ෆෝන් එකේ දා ගන්න මේ මගේ ෆෝන් එකේ තියෙනවා ඒක I'll show you something yeah
ඒ මං හැමදාම දකින දේ. එතනට මට යන්න ඕනේ. I want to go there. මම හරි ආසයි ඒක බලද්දි. මම මේ ෆොටෝ එකත් එක්ක මම ඉන්නේ. මම දැන්ුණත් ඒක භුක්ති විඳිනවා කියලා. පුළුවන්. ඔක බැරි කමන්නේ නැහැ. ඒතර විෂන් බෝඩ් එක අදා ගන්න අනිවාර්යෙන් විෂන් බෝඩ් එක අදා ගන්න ඕනේ. බෝඩ් එක අදලා ඒ බෝඩ් එක තමා ඒ දේ achieve කරා සේ දකින්න ඕනේ. අන්තිම දේ the last one. හැමදාම උදේට ප්‍රශ්න තුනක් ඕගොල්ලෝගෙන් අහන්න ඕනේ උත්තර දෙන්න ඕනේ ප්‍රශ්න වලට. පළවෙනි ප්‍රශ්නේ What is my goal? මොකද්ද මගේ goal එක? එතන මගේ goal එක මොකද්ද කියලා මම මගෙන් ප්‍රශ්න අහනවා උත්තර දෙන්න ඕනේ. මගේ goal එක මොකද්ද? මෙරි කිව්වා. අර personal goal තුන කිව්වා. අර goal තුන කිව්වා. material goals කිව්වා, financial goals කිව්වා. පස්සේ මං අහන ප්‍රශ්නයක් What I have done so far? මම මෙතෙක් මොනවද කරේ? मगे गोल कचीव कर मुनाद करे मे तेक् उत्तर उत्तर दिन्या अंतिम प्रश्न बट ऐम गोइंग टू डू टूडे अद मुनाद करे मगे अरमुन साक्षात्कर दिन्न उत्तर पुता हेमदाम मे प्रश्न आदि वोट हेमदाम बोर उत्तर दिन्न बै हेमदाम वोट की अन्न बै मुकुत करे नै मुकुत करे नै मुकुत करे नै की वाट वो मे पावे नो ඔයාට ඉතන මම මාර බොරු කාරෙක් නෑ මදා මම මුකුත් කරේ නෑ කියලා කියනවානේ මේක කරේ නැති වුණාම ඔයාට මගේ ගෝල් එක අමතක වෙනවා අන්න ඒකයි වෙන්නේ ඒකයි කියන්නේ කරන්න කියලා කරන්න චීන කියමනක් තියෙනවා පැලයක් හිටවන්න අවස්ථා දෙකයිලු තියෙන්නේ එකක් අවුරුදු 20කට කලින් මෙතන දරුවෙක් ඉන්නවා නම් අවුරුදු 19 20 කොහොමත් බෑයි වැඩේ කරන්න आय मत करवस्थावा बड़े दूर जम किसी पर्सनालिटी डेवलपमेंट नोना चट बॉक्स के दारा थी ना मग अभिमान पौरुषात्य की ना पोत पुलवा कीवाना कीवन सदीप सरसवि दैंग अलुते श्री एस एल बुक्स डॉट एल के मत संबंध इलाती ना मे पोते अतने देखा तुला कॉपी तुंदास हसी दिन अभी बेदादी लतीन हेमोम कीवल तीन अलू तलू तय कीवल मट कथा करना कीवने का नहीं कीवल का प्राक्टिस करें पर्सनल डेवलप करें अलू तलू तेकि उपाय मार्ग मंगदीन पुलवाण कीवाने का लाइब्रेरी की तीन लाइब्रेरी दालतीन अभी माजन पुस्तकाले कीवाने अलगने मे कीवन देखने प्राक्टिस करना पोता हाईलाइट करीन इरीगा तीन मम दी तीन एक्सरसाइज से तीन ආදරෙන් කියන්නේ අපේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් අපිට විතරයි. අපි සාර්ථක වුණොත් හැමෝම අපි ගාවට එයි. අපි විනා කෙනෙක් වුණොත් හැමෝම අපි ගාවට එයි. අපි පරාජය වුණොත් ඒ හැවණැල්ල වුණත් අපෙන් ඈත් වෙන්න බලයි. ජීවිතේ ගොඩක් සුන්දරයි. අපිට පුළුවන් සාර්ථක කරගන්න. විශ්වාස කරන්න, ආදරය කරන්න, සාර්ථක වෙන්න. හැමෝටම ස්තුතිවන්ත වෙනවා මාත් එක්ක සම්බන්ධ වීම ගැන. मम के रेकॉर्डिंग्स मम यूट्यूब नालिका दाल मे के लिंक्स टीका आपने हेमो असु अट दिन आड़ मैं यहाँ अड़ तर मे बदे कवाने तरा वक्ने वेड अती हेमोट आप हेमोट मैं सूतिवंत गौरव करना थैंक यू सो मच हैव योर सेल्फ अ फैबुलस इवनिंग सी यू अगेन हैव अ नाइस 2021 टेक केयर गॉड ब्लेस थैंक यू सर